මම ෆිසිකලි සම්බන්ධ වෙලා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම කෑගල් රිවිෂන් පන්තියක් සමග ඕල් අයිලන්ඩ් ඔන්ලයින් රිවිෂන් පන්තිය. ඉතින් මම මේ අවස්ථාව ලබා දෙන්නට තීරණය කරේ එසේ මෙසේ අයට නෙමෙයි. මම ඒකට අන්න සම්බන්ධ කරගත්තා මගේ අනුප්‍රාප්තිකය දෙන්නෙක්. ඔබ සරලව හිතන්න භෞතික විද්‍යා ගුරුවරයෙක් විසින් තමන්ගේ පන්තියේ තමාටත් වඩා වයසින් අඩු හොඳ හැකියාවන් තියෙන තවත් ගුරුවරුන් දෙන්නෙකුට බාර දුන්නාය කියන එක. දිගින් දිගටම මගේ අධීක්ෂණය යටතේ මේක විභාගය දක්වාම මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව. මොනයම් හෝ බලපෑමක් නිසා වෙනත් පුනරීක්ෂණ පන්තිවලට සම්බන්ධ වෙන්න ගිහිල්ලා අවසානයේ පුතේ ෆස්ෂයි එකේ ලබාගත් කුසලතාවයවත් ලබාගත් MCQ ප්‍රමාණයවත් ඒ දරුවෝ හරි ලබාගෙන නැහැ. මේ ක්‍රියාවලිය තනිකරම මට කිසිම පුතේ ආර්ථික ලාභයක් ලැබෙන දෙයක් නෙමෙයි. 100%ක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔබ මං කෙරෙහි තැබුවා නම් යම් විශ්වාසයක්. ඒ විශ්වාසය මේක කෙලින්ම පුතේ සම්ප්‍රේෂණය කිරීමක් හා සමානයි. පුතේ වැඩි වැඩ කරන එක මිසක් පුතේ අපි කවදාවත් වැඩ අඩු කරලා නැහැ. හොඳින් අවසානයේ දක්වා නරඹන්න. ආයුබෝවන් දයාබරදු වේ පුතේ. ඔන්න 2022 ඔයාලා වෙනුවෙන් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් තමයි පුතේ මම මේ කරන්නේ. දයාබරදු වේ පුතේ. මහනුවරත් කුරුණෑගලත් කෑගල්ලත් ඒ විදිහටම පුතේ ඕල් අයිලන් විදිහටත් ඔන්න අපි පුනරීක්ෂණ පන්ති ආරම්භ කරා. එහෙම පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්නේ මේ වෙද්දිත් අපි ළඟ ස්පෙෂල් රිවිෂන් එකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන් කරන ඔන්ලයින් රිවිෂන් එකක් තියෙන අවස්ථාවකදීම. ඉතින් එහෙම තියෙද්දිත් පුතේ අලුතින් ආරම්භ කරපු මේ පුනරීක්ෂණ පන්තිත් ඉතාම සාර්ථක කරගන්නට මට විවිධාකාරයෙන් සහයෝගය දුන්න හැම දෙනාටම මම මේ අවස්ථාව ස්තුතිවන්ත වන්නත් පුතේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් දුවේ පුතේ මම මේ විදිහට පන්ති තුනක් ආරම්භ කරාට කරන්න බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම මම ෆිසිකලි සම්බන්ධ වෙලා එක් රිවිෂන් පන්තියක් සමග ඕල් අයිලන්ඩ් ඔන්ලයින් රිවිෂන් පන්තිය. හරි. දැන් එතකොට මේ මොකක්ද සර් මේ කියන්නේ කියලා සමහර දරුවන්ට හිතෙනවා ඇති. ඔව් පුතේ. බොහොම සංවේදී කරුණු කාරණාත් එක්ක යන වීඩියෝ එකක්. ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස් පැතිවලින් ඔබට පෙනෙන වීඩියෝ එකක් පුතේ හොඳින් අවසානයේ දක්වා නරඹන්න. හරි. දුවේ පුතේ ඔබ විශේෂයෙන්ම මගේ නම එක්ක ඔබේ වැඩිමාල් අයියලක්කලා කියන වචන අහලා ඇති. මම මේ කියන්නේ පුතේ හොඳින් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙච්ච දරුවෝ කියන කතාව. සර් වැඩක් පටන් ගත්තොත් ඒක උපරිම මහන්සියෙන් උපරිම කැපවීමෙන් පුතේ වැඩ කටයුත්ත කරනවා කියන එක මම දන්න තරමට දරුවන් අතර පුතේ පුදුම විදිහට සමාජගත වෙලා තියෙන මතයක්. ඉතින් ඔව් පුතේ ඇත්තටම නගර තුනක සිද්ධාන්තත් පන්ති මෙහෙමන ගුරුවරයෙක් විදිහට මම ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉන්නවා පුතේ තව මාස තුනකින් 2024 නව සිද්ධාන්ත පන්ති ආරම්භ කරන්න. ඉතින් ඒත් එක්ක අලුතෙන් පුනරීක්ෂණ පන්ති තුනකුත් ආරම්භ කරලා නගර තුනක කරගෙන යන්න මට මං හිතනවා හැකියාවක් නැහැ. මේ කාර්ය බහුලත්වයට පුතේ මම එතරම්ම ආස නැහැ. ඉතින් අන්න ඔය හේතුව එක් ප්‍රධාන හේතුවක්. ඒ වගේම තමයි පුතේ පෞද්ගලික ජීවිතයේ අපි යම් යම් ප්‍රයෝරිටීස් දෙන්න අවශ්‍යතා තැන්වලදිත් පුතේ අපි ඒ ප්‍රයෝරිටීන් ලබා දිය යුතුයි. ඔය සියල්ලම වෙනුවෙන් තමයි පුතේ මම බොහොම අපහසුවෙන් වුණත් පුතේ ඔය තීරණය ගත්තේ. අන්න ඕක නිසා මේක ඇත්තටම මේ අලුත් තීරණයක් නෙවෙයි. ඔබ දන්නවා කෑගල්ලේ දරුවෙක් එහෙමනම් පුතේ 2019 හා 2020 කියන වසර දෙකේ මම කෑගල්ලේ පුනරීක්ෂණ පන්තියක් පුතේ මෙහෙව්වේ නැහැ. ඉතින් අන්න ඔය වගේ තත්ත්වයක් තියෙද්දී මම
මේ පාර පුනරීක්ෂණ පන්ති ආරම්භ කිරීම සම්බන්ධව ඔයාලට පුතේ දැනුම් දුන්න ආයතන තුනේම පන්ති ආරම්භ කරනවායි කියලා. ඉතින් දුවේ පුතේ ඔබට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඇයි එහෙමනම් සර් මේ ආයතන තුනේ පන්ති ආරම්භ කරන්නේ නැතුණං නැත්නම් කරන්නේ නැත්තම් ඇයි මේ විදිහට සර් එන්නයි කියලා අපිට කිව්වේ කියන එක. හරි. ඒක පුතේ බොහොම වැදගත් කාරණයක්. මම පහුගිය කාලේ පුරාවටම පුතේ දැක්ක යම් යම් අත්දැකීම් වලින් යම් යම් කරුණු කාරණාවල් කීපයක් පුතේ මේ විදිහට කියන්නම්. පළවෙනි කාරණය මෙන්න මේ වගේ සිද්ධියක්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ පන්තියේදී පුතේ අපි විභාගයේ වෙනුවෙන් දරුවව උපරිම මට්ටමකට සූදානම් කරනවා. අය ඉගෙන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ මේ පාර MCQ 50න් 50 දෙන්නෙක්ම අපේ මහනුවර සිද්ධාන්ත පන්තියෙන් වාර්තා වෙනවා. MCQ 48, MCQ 49, 46, 45 සැලකිය යුතු ප්‍රමාණයක් පුතේ. හරි, මහනුවර, මාතලේ, කුරුණෑගල, හරි කෑගල්ල කියන ෆිසිකල් පන්ති වලින්, ඒ වගේම බදුල්ලෙන්, ඒ වගේම ගාල්ලෙන්, හරි ඒ වගේම කළුතරෙන්, හරි ඒ වගේම අනුරාධපුරෙන් සැලකිය යුතු දරුව පිරිසක් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා පුතේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒ වගේම ෆස්ෂයි එකේ යම් යම් අඩු මට්ටමක ඉඳලා ඊට පස්සේ රිවිෂන් එකේදී යම් මට්ටමකට හොඳින් MCQ 40 පන්නන ආකාරයට පුතේ ඉම්ප්‍රූව් කරගත දරුවොත් පහුගිය දවස් කීපේ පුරාවටම පුතේ අපිට දැනගන්නට හම්බ වුණා. ඉතින් පුතේ මම බැරි වෙලා හෝ මේ නගරයන් වලදී මේ පාඨමාලාවන් ආරම්භ නොකළා නම් පුතේ ඔයාලගේ අයියල අක්කල සමහරක් අයට වෙච්ච සිද්ධිය ඔයාලටත් සිද්ධ වෙනවා. මොකක්ද? ඔබ ෆ්‍රෙෂ්යි එකේ ආව මට්ටමටවත්, මොකද මට පහුගිය කාලේ සමහර දරුවන් කතා බහ කරලා තියෙනවා, ෆ්‍රෙෂ්යි එකේ ඒ දරුවෝ යම් මට්ටමකට ගිහිල්ලා ඊට පස්සේ පුතේ මොනයම් හෝ හේතුවක් නිසා, මොනයම් හෝ බලපෑමක් නිසා වෙනත් පුනරීක්ෂණ පන්තිවලට සම්බන්ධ වෙන්න ගිහිල්ලා අවසානයේ පුතේ ෆ්‍රෙෂ්යි එකේ ලබාගත් කුසලතාවයවත් ලබාගත් MCQ ප්‍රමාණයවත් ඒ දරුවෝ හරි ලබාගෙන නැහැ. ඉතින් මම තීරණය කරා පුතේ මගේ මේ වැඩපිළිවෙල, මගේ නිබන්ධන, මගේ ප්‍රශ්න පත්‍ර, ඒ සියල්ලම මේ මම රිවිෂන් නොකලත් පුතේ ඉතිරි නගර දෙකේදීත් වැඩ කටයුත්ත දිගින් දිගටම ඉස්සරහට පවත්වාගෙන යන්න. හරි, අන්න ඔය දේ තමයි පුතේ මූලිකවම මගේ පරමාර්ථය වුණේ නගර තුනේම මම පුනරීක්ෂණ පන්ති ආරම්භ කරන්නට. හැබැයි එහෙම පුනරීක්ෂණ පන්ති ආරම්භ කරලා ඔබ දන්නවා මට මේ පන්ති දැන් මම පවත්වාගෙන යන්න පුළුවන් මේ මට කාල සීමාව ගැටලුවක් නේ පුතේ. හරි, දැන් මට මහන්සි කියලා මම කවදාකවත් පන්තියක් අතර මැදින් නවත්තලාවත් හරි එහෙම කරන්නේ නැහැ. පුළුවන් තරම් උදේ 7ට පටන් ගත්තාම සමහර වෙලාවට හවස 4, සමහර වෙලාවට හවස 5, ඒ වෙනකම් පුතේ උපරිම වශයෙන් අපි වැඩ කටයුතු කරනවා. ඉතින් මම ඒකට අන්න සම්බන්ධ කරගත්තා මගේ අනුප්‍රාප්තිකයෝ දෙන්නෙක්. හරි, විශේෂයෙන්ම තව කාරණයකුත් මතක් කරන්නට ඕනේ පුතේ, මගේ නම් බලාපොරොත්තුවක් නැහැ අවුරුදු 50ක් 60ක් වෙනකන් ටියුෂන් කරන්න. පුතේ මම දැන් ටියුෂන් වලට ඇවිල්ලා අවුරුදු 17ක්. අපේ ක්ලාස් වල දරුවෝ නම් දන්නවා මගේ වයස 25 කියලා නේ. හරි, ඒක එසේ වෙතත් ඒ අවුරුදු 17 පුරාවට පුතේ පළවෙනි අවුරුද්දට වඩා දෙවෙනි අවුරුද්ද, ඊට වඩා තුන්වෙනි අවුරුද්ද, ඒ විදිහට හැම අවුරුද්දම පුතේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩිපුර අලුත් දේවල් කරන එක මිසක් පුතේ, වැඩි වැඩ කරන එක මිසක් පුතේ අපි කවදාවත් වැඩ අඩු කරලා නැහැ. ඉතින් පුතේ මම තීරණය කරපු දේ තමයි පුතේ මේ අනුප්‍රාප්තිකයෝ දෙන්නා භාවිතා කරලා දැන් අපේ ඊළඟ ජෙනරේෂන් එක ට අවස්ථාව ලබා දෙන්න. ඉතින් මම මේ අවස්ථාව ලබා දෙන්නට තීරණය කරේ එසේ මෙසේ අයට නෙමෙයි, ඔයාලා දන්නවා පුතේ අපේ මහනුවර රිවිෂන් පන්තිය මම අවස්ථාව ලබා දුන්නා. සමහර අය නම් කියන්නේ ඉරන්ද අයියා, සමහර අය කියන්නේ ඉරන්ද සර්. හරි, අමුතුවෙන් කියන්න ඕනේ නෑ මම දිස්ත්‍රික් පළවෙනියෙක්, ඒ වගේම ඉරන්ද සර් කියන්නේ දිස්ත්‍රික් පළවෙනියෙක්. විශේෂ ඉතිහාස කතා ගොඩාක් ඉරන්ද සර් ගැන තියෙනවා, දරුවොත් ගොඩක් ආදරය කරන චරිතයක්. විශේෂයෙන්ම මේ පාර පුතේ හොඳ ප්‍රතිඵල ගත්ත අපේ
පාටමාලාවේ මං කිව්වේ MCQ 50 49 ඒ වගේ ගත්ත දරුවන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් මගේ ස්පෙෂල් ගෲප් ක්ලාසස් වලදීත් හරි එරන්ද සර් එක්ක සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් පෞගිය කාලේ පුරාවටම මේක මේ අදයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි 2014 ඉඳන්ම මේ දරුවා මාත් එක්ක පුතේ මගේ පන්තිවල මගේ දරුවන්ට උගන්වලා ඉතාම හොඳ පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් මම සලකනවා ඊළඟ පරම්පරාවේ පුරුකක් විදිහට. දෙවනියා කවුද? සහන්. සහන් කියලා කියන්නේ අපේ කුරුණෑගල රිවිෂන් පන්තිය මම බාර දෙන්නේ ඔහුට. ඔහුගේ විශේෂත්වය 2016 කෑගල්ල දිස්ත්‍රික්කේ පළවෙනියා, මගේම දිස්ත්‍රික්කේ පළවෙනියා, විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක් විදිහට මොරටුව විශ්වවිද්‍යාලය, ලංකාවේ තියෙන ඉංජිනේරින් වල හොඳම විශ්වවිද්‍යාලේ ෆස්ට් ක්ලාස් එකක මට්ටමට දැන් වැඩ කටයුතු කරන දරුවෙක්. ඒ දරුවගේ තියෙන විශේෂත්වය මේ මේ රිවිෂන් ටෙස්ට් කරන්න පටන් ගන්නවා එහෙම නෙමෙයි පුතේ. පහුගිය අවුරුදු දෙකේදී ඔබට මම කියවනේ මම කෑගල්ල රිවිෂන් කරේ නැහැ කියලා. අන්න ඒ වෙනුවෙන් පුතේ කෑගල්ල රිවිෂන් එක කරේ සහන්. ඒ පහුගිය කාලේ පුරාවට මම දැක්කා උදේ 7ට පටන් ගන්න හවස 5:30 වෙනකම් ළමයි එක්ක මාර වැඩ ගොඩක් කරලා ඔබ දකින්නත් ඇති සමහර වෙලාවට එදා අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ නම් එරන්ද සර්ගෙන් සහ සහන් සර්ගෙන් එහෙම නැත්නම් සහන් අයියාගෙන් ඉගෙන ගත්ත ගොඩාක් දරුවෝ හරි ලියලා තිබ්බ මෙඩිසින් සිලෙක්ට් වෙච්ච ඉංජිනේරින් සිලෙක්ට් වෙච්ච දරුවෝ ලියලා තිබ්බ ෆීඩ්බැක්ස්. ඉතින් දුවේ පුතේ ඒ වගේ විශේෂ පළපුරුද්දකුත් තියෙන හරි විශේෂ දැනුමකුත් තියෙන විශේෂයෙන්ම මගේ අඩිපාරේ යන දරුවෝ දෙන්නෙක් තමයි මම මෙතෙන්නට පුතේ ඇතුල් කරන්නේ. ඔබ සරලව හිතන්න භෞතික විද්‍යා ගුරුවරයෙක් විසින් තමන්ගේ පන්ති තමාටත් වඩා වයසින් අඩු හරි හොඳ හැකියාවන් තියෙන තවත් ගුරුවරුන් දෙන්නෙකුට බාර දුන්නාය කියන එක. ඉතින් අපි පළවෙනි දවසේම පුතේ මම කරපු දේ තමයි ඒ දරුවන්ට ඒ දරුව දෙන්නට එරන්දටත් සහන්ටත් ඒ හැමෝම මට දරුවෝ තමයි. ඉතින් හරිද? ඔයාලා වගේම තමයි දෙන්නටම පුතේ මම පන්ති ආරම්භ කරන්නට ඒ වැඩ කටයුතු දුන්නා. ඉතින් ඒ දරුවෝ දෙන්නා නියමෙට සාර්ථකව පුතේ වැඩපිළිවෙල හරියටම කරා. අපේ දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබ්බා, ඉතාම හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් මට කියන්නට තියෙන්නේ පුතේ හරි දිගින් දිගටම මගේ අධීක්ෂණය යටතේ මේක විභාගය දක්වාම මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව. හරි, දැන් ඕකේ අනිත් පැත්තනේ. ඔබ සමහර වෙලාවට හිතනවා ඇති මගේ නමින් මේ රිවිෂන් පන්ති ආරම්භ කරාම හරි මේකෙන් යම් හෝ ප්‍රතිලාභයක් මට ලැබෙනවා ඇතැයි කියලා. ඇත්තම කතාව කියනවා නම් මගේ අපේ ආයතනවල සේවකයොත් පන්ති අවසාන වෙලා දැන් මම යන්න යද්දි හරි මම ඒ දරුවන්ගේ පළවෙනි ඉන්ටර්වල් එක වෙනකම්ම පන්තියටම වෙලා රැඳිලා ඉඳලා මම ඊට පස්සේ යන්න යද්දි මට අපේ ආයතනවල කාර්ය මණ්ඩලය කියනවා සර් මේ මුදල් ටික මොකද කරන්න කියලා. හරි, මම මේ වෙලාවේ කිව්ව දේ තමයි මේ රිවිෂන් පන්තිය මම කරන්නේ නැහැ, ඒක නිසා මට ඒකේ කිසිම ප්‍රතිපාදනයක් අවශ්‍ය වෙන්නේ නැහැයි කියන එක. ඉතින් දුවේ පුතේ මේක ඔබ මොන ආකාරයෙන් දකිනවාද කියන එකට වඩා බලන්න මම කරපු දේ තමයි. ඔයාලා දකින්නවාද සමහර ලාවට ටියුෂන් වල හරි බොහොම අපහසුවෙන් වේදිකාව මත ටියුෂන් කරන සමහර ගුරුවරුන්ට සාපේක්ෂව හරි මම නම් අත්හැරීම යම් මට්ටමකට ප්‍රගුණ කරා. මට අවශ්‍යතාවය තිබුණේ පුතේ මගේ වැඩපිළිවෙල. වැඩපිළිවෙල කිව්වහම සහන් සර්වි එරන්ද සර්වි කරන්නේ විශේෂයෙන්ම මම සිලෙක්ට් කරලා දෙන නිබන්ධනයේ ගැටලු, ඒ වගේම මගේ නිබන්ධන, මගේ ප්‍රශ්න පත්‍ර, පේපර් ක්ලාස්ෙම පුතේ මම මේ නගර තුනටම කරන්නේ මා විසින්ම තමයි පුතේ. ඒ වගේ පේපර්ස් වල බහුතරය සාකච්ඡා කරනු ලබන්නේ ඒ හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ කරනවා. තනිකරම
මේ වැඩ පිළිවෙල පුතේ හොඳම අධීක්ෂණයෙන් කරනවා. මං හිතන්නේ පුතේ මේ දිස්ත්‍රික්කවල දරුවන්ට මම 100%ක් රෙකමෙන්ඩ් කරනවා. ඒ හැම දෙයක්ම මම කරාටත් වඩා සමහර වෙලාවට හොඳින් මේ දරුවෝ දෙදෙනා විසින් සිද්ධ කරයි කියන එක. ඒක නිසා ඔයාලා කිසිම බය වෙන්න හේතුවක් නැහැ. හරි ඔබට අනිවාර්යෙන්ම පුතේ මේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දරුවන්ගේ වගකීම අපි අරගෙන තියෙනවා. ඒ දරුවන් හරි ඒක ඉතින් ඒ දරුවෝ මම හිතනවා ඉතාම සාර්ථකව මේ වැඩ කටයුතු අවසන් කරයි. මොකද ඒ දරුවෝ දැන් ඔන්න ටියුෂන් වලට අත්පොත් තියන්නේ. ඒ කියන්නේ වෙන වෙනම දැන් අපේ එරන්ද කිව්වොත් පුතේ පහුගිය කාලේ පුරාවටම මගේ ක්ලාසස් වල ස්පෙෂල් ක්ලාසස් තමයි කරන්නේ. හරි සහන් පහුගිය අවුරුදු දෙකේ කෑගල්ලේ රිවිෂන් පන්ති කරා. ඔන්න දැන් කෑගල්ලෙන් පිටත දිස්ත්‍රික්කයක රිවිෂන් පන්තියක් ආරම්භ කරලා තියෙනවා. හරි ඒ දරුවන්ගේ ජීවිතේ තීරණාත්මකම අවස්ථාවක්. හොඳට මතක තියාගන්න මගේ නමේ තියෙන ටියුට්ස් තිබුණට හරි ඒ දරුවන්ගේම අලුත්ම රිවිෂන් පන්ති දෙකක් තමයි මේ ආරම්භ වෙන්නේ මගේ අධීක්ෂණය යටතේ. ඒ දරුවන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මම ඒ දරුවෝ දෙන්නටත් සුබපතනවා තමන්ගේ ගමන ඉතාම සාර්ථකව යන්නට හැකියාව ලැබෙන්නයි කියලා. ඒ වගේම පුතේ මමත් හරි සන්තෝෂ වෙනවා. මොකද්ද මට අත්හැරීමක් කරන්නට හැකියාව ලැබුණ එකත්. ඒ වගේම පුතේ හරි මම දන්නවා සමහරක් වෙලාවට හරි ඔබ මගේ පුනරීක්ෂණ පන්තියකට සම්බන්ධ වෙන්නට පෙරම් පුරාගෙන බලා සිටියා වෙන්නට ඇති. හරි එහෙම නැත්නම් මගේ තියරි පන්තියේ ඉඳලා අපි සෙකන්ඩ් ෂයි එකේදී පහසු ගෙවීමේ ක්‍රමයට මෙඩිසින් යන්න හිටියා වෙන්න ඇති. සමහර වෙලාවට ඔබ මාවම බලාපොරොත්තු වෙන්න හිටියා නම් යම් බලාපොරොත්තු කඩවීමක් ඇති. ඒ වගේ දරුවන්ට අපේ ඔන්ලයින් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. හරි ඒ වගේම මට 100%ක් රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ඔබ මං කෙරෙහි තැබුවා නම් යම් විශ්වාසයක්. ඒ විශ්වාසය මම මගේ අනාගත පරම්පරාවට අපේ අනාගත ටියුෂන් ගුරුවරු දෙන්නෙකුට අනාගත උපකාරක පන්ති ගුරුවරු දෙන්නෙකුට මේක කෙලින්ම පුතේ සම්ප්‍රේෂණය කිරීමක් හා සමානයි. තේරුණා නේද පුතේ කතාව? ඉතින් දැන් එතකොට සමහර වෙලාවට පුතේ යම් හෝ දරුවෙක් හිටින්න පුළුවන්. මම මේ මුලින්ම එදා දවසේ මුල්ම දේශනයේදී කර කියපු දේ තමයි යම් හෝ දරුවෙක් ඉන්න පුළුවන් මේ වැඩ කටයුත්තත් එක්ක සමහර වෙලාවට සම්බන්ධ වීමේදී මම නොවන නිසා හරි ගෝචර නොවන අවස්ථාවක්. ඉතින් ඒ වගේ දරුවොත් අපි කවදාකවත් මේ වැඩපිළිවෙලින් පුතේ කිසිම අසාධාරණයක් දරුවෙකුට වෙන්න සැලැස්සුවේ නැහැ. යම් ඕනෑම දරුවෙකුට මොන යම් හෝ අවශ්‍යතාවයක් තිබුණොත් හරි එදා දවසේ අපි අවස්ථාව ලබා දුන්නා අවශ්‍ය නම් ඒ දරුවන්ගේ මුදල් ආපසු ලබා දෙන්නට. එදා දවස විතරක් නෙමෙයි හරි ඉදිරි සතියේදී පවා ඕනේ නම් පුතේ අපි ඒ අවස්ථාව ලබා දෙනවා. මොකද ඒ තරම් මේ ක්‍රියාවලිය තනිකරම මට කිසිම පුතේ ආර්ථික ලාභයක් ලැබෙන දෙයක් නෙමෙයි. තනිකරම සත්භාවයෙන් මේ ටියුෂන් වල ඉදිරියට හොඳට විෂය දන්න මගෙන් හොඳට විෂය ඉගෙන ගත්ත හොඳම ගුරුවරු දෙන්නෙක් මේ ටියුෂන් ෆීල්ඩ් එකට දායාද කිරීමේ ප්‍රතිඵලයක් එහෙම නැත්නම් දායාද කිරීමේ අවශ්‍යතාවයක් සඳහා කරපු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියන එක තමයි දුවේ පුතේ මට ඔබට දැනුම් දෙන්නට තියෙන්නේ. ඉතින් මෙන්න මේකයි පුතේ කතාව. ඒක නිසා ඔන්න මම පුතේ පන්තියක් පටන්ගෙන මාසයක් කරලා නැමැත්තුවවත් මාස දෙකක් කරලා නැමැත්තුවවත් එහෙම කිසිම සිද්ධියක් එහෙම නෙමෙයි. මොකද මම මේවා කලින්ම පොඩ්ඩක් කියලා තියෙන්නේ අපේ ටියුෂන් ෆීල්ඩ් එකේ ඉන්න අපේ සහෝදර ගුරුවරු ගැන. ඉතින් මං හොඳට දන්නවනේ. හරි අන්න ඕක නිසා තමයි ඔක පොඩ්ඩක් කලින්ම කියලා තිබ්බේ. හරි නමින් ඇඩ් කරා විතරයි පළවෙනි දවසේ පුතේ මම පැය භාගයක් ඒ නගර දෙකේදී කතා බහ කරා විතරයි. ඊට පස්සේ ඒ දරුවෝ දෙන්න තමයි කරේ. යම් හෝ දරුවෙක් මුදල් ගෙවීමක් කරලා ඒ දරුවෝ පැහැදිලිව අවශ්‍ය වන දේ මෙතනින් සිද්ධ වෙන්නේ නැත්තම් ඒ දරුවන්ට නැවත වතාවක මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාවත් අපි ලබා දුන්නා. වගේම එන සතියේ ලබා දෙනවා. හරි කිසිම දරුවෙකුට කිසිම ආකාරයෙන් අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වුණාට මම හිතුවටත් වඩා මේ දරුවන් දෙදෙනාගේ ඉගැන්වීම සම්බන්ධව එදා දවසේ අපේ පන්තිවල සම්බන්ධ වෙච්ච දරුවෝ පුදුම විදිහට පුතේ හරි ස්තුතිවන්ත වුණා. හරි ඉතින් අන්න ඒක හොඳයි කියන එක ඇප්‍රීෂিয়েට් කරලා තිබ්බා. ඉතින් පුතේ හරි හොඳම ගුරුවරු දෙන්නෙක් ඔන්න ඔයාලට මුණගැසලා තියෙනවා. ඔයාලගේ අනාගතය එවෙනුවෙන් ඔන්න සාර්ථක කරගන්නට ඔයාලට අවස්ථාව ලැබෙයි. එහෙමනම් පුතේ හරි ඔබට ජයපතනවා. මම සමුගන්නවා. ආයුබෝවන්.